නවනා තියෙනවා. කොහමද? සුක්කානම් සීෆුඩ් රයිස් එක කොහමද ඉතින්? අකුලුවෝ. මෙයා වර ගහලේ ලෝපු ෂෙෆ් කෙනෙක් නේ. ගලදාරියෙක්. ගෙබි දැල්ලෝ කෑල්ලක් කාලා බලු. කොහොමද කියලා. ගිය සැරේ මහචන්දර සික්කිනේ ඇඟිල්ල මෙදා සැරේ මේ ඇඟිල්ල. එනවනේ. නෝනා ගැන කියන්න තියෙන ඉතින් ගෙදර ගියාම ඉතින් යුද්ධේ තමයි. ගේ මැද සාලේ නෝනා ගියාලේ. කන්න විඳින දුක එනවනේ. අම්මෝ නාවා. කොන් ආවා සුක්කානම් බෝට්ටුවට. අපි ඉන්නවා කුස්සියේ තමා දැන් මේ ඉන්නේ සුක්කානමේ අවරේ ඉන්නේ. අවරේ වතුර ගහනනේ. අද කෝකියෝ දෙන්නයි වැඩකාරයෝ දෙන්නෙක් එක්ක තමයි ඉන්නේ. ඔන්න කුස්සිය. නියන මේ අයිස් හොන්ඩර් ප්‍රමාණය ඉවර වෙනකන් රැකියාව කරනවා. දවසෙන් මාළුවා වුණොත් එදාම කැරකුව අනිත් අතට ආවා. යන්නේ දා මාළු හූරි 10ක් 15ක් ගාදී අයිස් කැන 100 ඉවරයි. ඉවරයි නේ. ඉවරයි. ඉන්චි කුස්සිය. අඩි දෙකයි. අඩි දෙකේ සයිස් පළල කුස්සිය තමයි තියෙන්නේ. සති දෙකක කෑම හදන්න බෝට්ටු යන ගම වතුරේ පැද්දි කොහොමද? නාගන යද්දි. මේ ඉඳගෙන පොල් ගහන මේ අවරින් ගහන වතුර පොල් ගත්තා. සුරෝජන මහත්තයා මොකද කියන්නේ? සැපට ඉඳගෙන ඉන්න. ආවා ඉතින් දැන් තාගෙන වස්පාන්න හොඳ කෑමක් කන්න. මූද බිලිබ බයිද්දි ඇඳගෙන ආවේ. සුපිරි තැනක ඉන්නේ අපි සුක්කානම් බෝට්ටු නවත්තන මීගමේ. තොට්ටු පොලේ තමයි අපි ඉන්නේ. සුපිරිම සුපිරි සීෆුඩ් රයිස් එකක් ගහන්න යන්නේ. එනක්. ඔක්කොම මේක දින්න. කාලම බලමු. දොර තල්ලු කරලා අරින දොර. තල්ලු දොරවල තියෙන තල්ලු දොර ඔන්න තියෙනවා. පේනවනේ. අර අඩි 48 50 වගේ ලොකු බෝට්ටු වල වගේ සැප පහසු කමක් නැහැ. එන්ජින් රූම් එක යට තියෙන්නේ. එන්ජින් රූම් එකට උඩින් තමයි ජීවත් වෙන්න තියෙන්නේ සතිය දෙක තුන. මේ ඔක්කොම බඩමුට්ටු ටික දැන් ඇතුළට දාලා තියෙන්නේ. නැත්නම් මූදර ගියාට පස්සේ මේ ගෑස් ටැංකි ඔක්කොම එළියේ දාලා ඔක්කොම සෙට් කරලා මේ මෙත්ත මේව දාලා ඉවරලා මේක අසර එන්න ඉතින් රෑ වෙලා තමයි ඔක්කොම වැඩ ටික ඉවර වෙන්නේ රෑ වෙලා තමයි. ඔව් නේද? ඉතින් මල්ලියෝ දැන් මෙතන හිට ගන්නවත් බෑනේ. මෙතන හිට ගන්න බෑ. බාන් පොඩයි වෙන්නන උස. මේව තමයි. මේව තමයි ජීවිතේ. බෝට්ටුවක ජීවිතේ පේනවනේ කන කට්ට. රටමෙද ජනතාවට කණ්ඩ, රටේ මිනිස්සුන්ට කණ්ඩ, ඒ වගේම එක්ස්පෝට් කරන්න රට වෙනුවෙන් මාංශින දීවරෝ සති දෙක තුනක් කන කට්ට පේනවනේ. මේ වගේ රූම් එකක් ඇතුලේ ඉන්න පුළුවන් ද අපිට දවසක්? ඉන්න බෑනේ. දවසක් ඕනේ නෑයි. දවසක් ඕනේ නෑ. ඕනනම් මේ අවුව වෙලාවට පැය දෙකක් තුනක්. මූදේ මූදේ පැද්දෙද්දි කොහොමද? පැද්දෙද්දි හරි ආකාරයට. අනිත් එක ඊට අමතරව මෙන්න මේ එන්ජින් එකේ හීට් එක ගහනකොට උඩට. ඔව් හරියටම හරි. මේ බෝට්ටුවේ මේ ඇතුළේ මේ එලියෙන් තමයි ගෑස් එක ගහන්න තියෙන්නේ. මේ දින් ටැංකිය. මේන්නේ මේකට තමයි බස්සන්නේ. ආ ගෑස් ටැංකිය. ගෑස් ටැංකිය බස්සන. ලොකු ටැංකිය නේ. ලොකු ටැංකිය. ඔව් ලොකු ටැංකිය. ඉතින් මෙයාට පොඩි ටැංකියක් නේ නේද? ගෙදරට ගෙදරින් ගෙන ආපු එක. ඔන්න දැන් වයර් එක තියෙනවා එලියෙන් ගෑස් එක ගහගත්තා. ඔය බලපන්. ගහලා තියෙන්නේ. හරි ගෑස් එක වැඩනේ. ඔන්න අපි ගෑස් එක ගහගත්තා. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ගෑස් එක හැමදේම දින ඇඳි ගෑරප්පු ඉඳලා සේරම නේ. මේලායි පිටිපස්සේ පිටිපස්සින් එකාට මේ ඉස්සරහා වැඩ කරන අවස්ථාවල ඒ කියන්නේ පන්නේ ඒ අස්පස් කරන අවස්ථාවල මේව තමයි වැඩ. මේ මූල් කර මේ ඉතින් අපිට ගොඩබිම පේනවා. ඒ කිසිම දෙයක් පේන්නේ නැහැ. වටේ බැලුවොත් මූද තමයි වටේ ගොඩබ්බි වන්නේ. අද ඡන්දේ දවසා පේනවනේ. ගිය සැරේ මහා ඡන්දර සික්කිනේ ඇඟිල්ල මෙදා සැරේ මේ ඇඟිල්ල පේනවනේ. ඇඟිලි දෙක මාරිලා තියෙන්නේ. වැඩේ දීලා තියෙන්නේ රටට ඔබින විදියට. නැතයි මේ ඇත්තම ගිය පාර චන්දිරත් කාක් එක්කත් බල්ලෙක්වත් කෑ ගැව්වේ නැහැ. මේ පාරත් එහෙම තමයි කාක් සබ්දයක්වත් ඇහෙන්නේ නැහැ. බල්ලෙක්වත් නිකිච මාර නිවනතාවයක් තියෙන්නේ මේ රටම. ඔන්න චෙට්ලා දෙන්න වැඩ. මේ දෙන්නව ගෙනාවේ මේ හිල්ටන් එකෙන් තමයි. මෙයා වණන් ගෙනයි ගලදාරියෙකින්. මෙයා වර ගහලේ ලෝපු ෂෙෆ් කෙනෙක් නේ ගලදාරියෙකින්. අරයා නම් ඉතින් ඔය කොණ්ඩෙම්ම කියන්න පුළුවන් නේ වැඩ. ඔව්. එයා චෙෆ් කෙනෙක්. එයාවත් කෙලවන්න ඔන්න වෙන්න ඉන්නේ හිල්ටන් එකෙන්. බොහොම මාරෙන් අද බුක් කරගත්තද ඉන්න. ඔව් කුකුලායින් ගාලා එළවගෝ. කුකුලායින් ගාලා එළවුවා. ගායින් ගාලා එළවුවා. ඒ රැකියා පොඩක් අඩු වුණා. ඒකයි මේ වැදගත්. මොනවාරි ගන්න හම්බ කරගත්තනේ. ඔවනේ ඉතින් මා ධාරි මාසෙන් හම්බ කරන එක තමයි ඉතින් ඉතුරු වෙන්නේ. ඒකයි අපිට බඩගිනින් ඉන්න බා මාරු විදියට. සනසීමෙන් කන්න පුළුවන්. සනසීමෙන් කන්න පුළුවන්නේ. අනිවාර්යෙන්. මට්ටි. මට්ටිත් තියෙනවා මට්ටිත් දානවා. කකුලෝ ඉස්සු මට්ටි දැල්ලෝ. ಜಾති හතරක්. කුස්සිය කිව්වට ඉතින්
අඩි 6 7ක පොඩි ඉඩකඩක් තමයි තියෙන්නේ මෙතන. පිටිපස්සේ අවරේ රැකියාව කරන ගමන් සුක්කානම වැඩේ යන ගමන් මම තමයි වැඩේ යන්නේ. ඉතින් උයා ගන්න වැඩේ එහෙම දඩි පිටි ගාලා විනාඩි 5ට 10ට දඩි පිටි ගාලා ගහ ගන්නවා. මාළු උනත් හේදිලියවම නැහැ. ගැලින්ම ගත්ත වතුර නැද්දම ගැලින්ම ගත්ත වතුර. පිටි දාගත්ත දුන්න ගේම ඉවුවා කෑවා. වැඩ තමයි ඊට පස්සේ. අයියේ මූදු මූදු වතුරෙන් බත දෙපාරක් හොද ගන්නවා. හොඳ වතුරෙන් එක පාරක් හොද ගන්නවා. කෙලිමයි ලිබි. මුදු අතරින් හොදලා තමයි ඕන දෙයක් ආයේ ලුණ 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 උරනවනේ නේ හාල් එක අනිවාර්යයෙන්ම මුදින් හොදලා මුදින් හොදලා තමයි රසට ඇතිනේ ආයි මොනවද කියන්නේ හැබැයි ඇත්තටම අපි නම් කාලා නැහැ ඇත්තටම අපි කාලා නැහැ මෙච්චර මීගම ඉඳලා මුදු ලුණු අතරින් හාල් හොදලා බත් කියලා අපි කාලා නැහැ මුදු යනයි තමයි එක කන්නේ දවසක කන්න ඕන අනිවාර්යයෙන් මුදු ගිල්ලම කමු මුදු ගිල්ලම කමු මාටි ටික තියාගන්න තියාගමු නේ මල්ලිය තම්බගෙන ඊට පස්සේ මේ ඉඳ කරමුනේ ඔව් මේකටම ওই දැල්ලෝ ටිකත් මේ තැම්මෙන්න දාන්න ඔව් මේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ බෝට්ටු ලිප් වල මේ වටේ ගාඩ්ඩයක් ගහලා තියෙන කම්බිය පේනවනේ එහා පැත්තේ මේ ස්කෲප්පු වගේ තියෙනවා තද කරන්න මේ මුහුදු යනකොට පැද්දෙන එක නතර කරගන්න හැලෙන එක නතර කරන්න තමයි තියෙන්නේ මේ අහ පැත්තේ ස්කෲප්පුවක් වගේ තියෙන එකෙන් තද කරාම මුට්ටිය හෝ ඇතිලිය ඕන එකක් තද වෙලා හිටිනවා ගමන් කරන වෙලාවට බදින කරන ඒවා කරන්නේ නැහැ. ඔව් නේ. බදින කරන ඒවා ගමන් කරන වෙලාවට තෙල් ඔක්කොම ඇගේ විසික්කෙනවනේ නේ. ඔව්. නැත්තම් හරියට කපා ගන්න බැරි වෙනවා. දැල්ල පොඩ්ඩක් තැඹුණාම තමයි ගානට කපා ගන්න පුළුවන්. හයි. ඉස්සෝ ටිකද මොකද කරන්නේ? ඉස්සෝ ටික අරගයි. ඒක ට්‍රයි. ෆ්‍රයි පාර දාන්නේ වැඩ වැඩ ඊට පාරක් අපල ලීස් ගස් දෙකම දාන්න තියෙන්නේ කැලෑව කැලෑව දාන්න තියෙනවා යෝරු තියෙනවා රූරු රවුල ඔක්කොම ඩිලා රූරු කපන් රවුලද හරිනේ මේ තැම්බිලා මට්ටි කට ඇරිලා තැඩි බිඩි ගාලා අපි අද හදාගන්න පොඳු බඩේ ඉන්නකුත් තියෙනවා ඡන්දෙ බලන්න ඕන ඡන්දෙ බලන්න ඡන්දේ ඡන්දේ මොකද ඡන්දේ දැම්මේ නෑ තාම ඡන්දේ දාන්න ගියේ නෑ යන්න ඕන අපි මේ මොනවා තිබ්බත් අයි අපි ගොඩ එනවා නම් අපි මාලි මාවට කෙලින් එන්න ඕන ගොඩ මේ කොම්පස් එක ඒකට කෙලින් එන්න ඕන ඒකට අපි දැන් මේට එන්න ඕන අපි ගමට කෙලින් ගියොත් අපි ඊස්ට් එකට තමයි මාලි මාවෙන් ඊස්ට් එකට තියාගෙන තමයි එන්න ඕන මේ ගොඩ පැත්තරෙද්දි මාලි මාව නැතුව මුකුත් කරන්න මාලි මාව නැතුව කිසිම දෙයක් කරන්න බෑ මාලි මාව අනිවාර්යෙන්ම ඕන මූදුර යන්නදි දැල්ලෝ නම් පොල් කැලිය වගේ ඔව් සංකාදු අය මට්ටි ටිකත් අපි දැන් එක එක ගලවලා ගන්න ඕන රයිස් එකට දාගන්න වෙනවනේ මට්ටි බෙල්ල ටික ගලව ගත්තම පොඩ්ඩක් තමයි එන්නේ ඒ වුණාට මේකේ ගුණේ රසය කොහමද? හයි ප්‍රෝටීන් ඔමේගා 3 දවස් 365ම කෑවත් ඇඟට අගුණයක් නැහැ. වන්දිය දෙනවා. මාංශමය ආහාර මස් වර්ග වගේ දේවල් දවස් 2 3 එක දිගට කද්දි ඇඟට හරි අපහසුවක් දැනෙනවා. නමුත් සීෆුඩ් මාළු වර්ග ඕන එකක් අවුරුදු ගානක් හරි එක දිගට කෑවත් කිසි ගැටලුවක් නැහැ. පොල් ගෑමේ තරගේ තියෙනවා සුදුළු උණු පොඩි කරන ඒවා තියෙනවා. අපර කොටන ඒවා තියෙනවා. ඒ අන්දෙන් තමයි මම මේ කුප් ඉන්නේ. ඉස්සෝ සහ සීනක්කාලි කකුළු. දැන් මම තමුළු ගතිය කියනවනේ. ඔව්. රයිස් එක පාට පට්ට. හන්ද තමයි ගමුනේ. දැන් ගන්න. කැරට් දෙන්න නේද? ගෝවයි මේ ගෝවා සහ කැරට්. ලීක්ස් ගෝවා සහ කැරට්. මේ රෝදා
තලේ නම් දැන් නම් ඉතින් කකුලෝ සුවඳ එනවා අනුෂ්ක මල්ලියා ඉස්සු හැදෙයි නේ සඳ බැබලේ හන්දේ ආවා ගෙදරට හූ 20යි බල්ටි 50යි ඉටි 5000න් 30ක් පත්තු කරන් ආවත් මූදක් ළඟට එන්න හම්බෙන්නේ නැලු. ඒ කියන්නේ එච්චර දුරස්ව ඉදීපියත් මූදක්වත් දැගෙන අපේ වීඩියෝ බලනවා කියලා යා කියන්නේ. ඔව්. අයියේ මේ හූ 20ක් ගහ ගහ ඇවිල්ලත් බල්ටි 50ක් ගහලා ඉටි 5000න් 30ක් පත්තු කරන් ආවත් එච්චරට මූදට දුරින්ලු ඉන්නේ. අපේ වීඩියෝ බලනවා කියලා තමයි කියන්නේ එච්චරට. පට්ට නෝකක් කරා ඒක. වටිනවා. හොඳ අදහසක්. පණිවිඩේ ලබා ගත්තා ඉදිරියට ඔබ හරි නේද ආ හොඳයි ඒක දිව හොඳයි අපෙන් දෙපෑනේ නේ ආ අනික තව දෙයක් තමයි මූදේ ඇති කියන භාෂාව පාවිච්චි කරන්නේ නැහැ ඇතිකම ඇතියක් තිබ්බත් හොඳයි කියලා තමයි කියන්නේ දැන් ඔබත් මේ උයද්දි ලුණු පොඩ්ඩක් මේ හොඳයිද හොඳයි ඇති කියලා කියන්නේ නැහැ කවදක්වත් හොඳයි කියලා කියන්නේ හොඳයි භාෂාව වෙනස් වචන කට වචනේ පවා වරද්ද ගන්න වරද්ද ගන්න එතකොට කියන්නේ මේ උලක්ක්ක් නැහැ අප්පා මොකුත් නැහැ. එහෙම කියන්නේ නැහැ. උලන් වලට වැස්ස වැස්සට බනින්නේ නැන්නේ මූදේ ඉද්දි. උලන් නැහැ කියන තප්පරේට ආයේදී විසික් කරගෙන එනවා ආයේ පෙරලෙන්න. ඒ හින්දා ඉතින් මූදු යනකොට කට පරිස්සම් කරගන්න ඕන කියලා තමයි දීවරේ ගොඩක් අය කියන්නේ විශේෂයෙන් මහ මූදේ ගියා. මේ කට වචනේ පරිස්සම් කරගන්න ඕන තමයි ගොඩක් අය කියන්නේ. ඒකයි ඉතින් දීවරයන්ගේ විශ්වාසය. එතකොට හැපෙද්දී පොඩි ගැම්මක් එනවා. ඕ සුවඳ කොහොමද මල්ලි? පට්ටා. තද. මේ ගන්න දාපුවා. සීෆුඩ් ටික හැදීගෙන එනකොට සුවඳ. හරිද? සීෆුඩ් කියන ඒවා මුකුත් කරන්න ඕනෙත් නෑ නිකන් තෙලේ බැද්දත් සුවඳයි. ඔන්නේ නම් අවශ්‍ය කලමනා ටික ඔක්කොම ලෑස්ති දැන් ඉතින් අපි වග කියන්න පටන් ගන්න යන්නේ වැඩේ පටන් ගන්න යන්නේ එන දානා පිටර දෙක දෙරිම තෙල් ටික දාලා පිටර ටික දාගන්න ආවා පොඩ්ඩක් දැන්න රයිස් එක දාන්න ඔන්න දැන් අපි සෙල්ලන්නේ ආ අද කන්නේ සුක්කානම් බත් ආ සුක්කානම් බත් කෑලි මිරිස් දා ගන්නවා කෑලි මිරිස් සරට චිලි පේසුන් නැහැ අපි ඉන්න මේ සරට කනවා ඕ දයිය හන්න බෑ දයිය මේ කියෙම දයිය කාලා සර පිට වෙන හරි බොරුවද හරි බොරුවද බත් එක ගන්න අපිට ඊළඟට බත් එක ඕන ඔන්න අපි මුලින්ම පොල් තෙල් දාලා බිත්තර දාලා කෑලි මිරිස් දාලා බත් එක ගහගන්න යන්නේ. කන්නවද අපි නම් අම්මේ දැල්ලෝ ටිකයි මට්ටි ටිකයි ගලවගත්ත ටික දාගන්න. කලෝ අම්මෝ දැල්ලෝ මට්ටි නම් ලොකු කෑලියා. තීරු තියෙන්නේ ආ. සොම්බ සයිස් ඡන්ද පරිදි. ඊළඟට ගම්මිරිස්. ගම්මිරිස් දාගන්න ඕන දැල් එකටත් එක්කම. ඊළඟට දාන්න යන්නේ කැරටුයි ගොවයි ලීසුයි. අර දැල් එකටයි මට්ටි එකටයි. පස්සේ කරේ කාම කරත්තා. අපි මේක බා ගන්න ඕනේ ඊට පස්සේ. ආ මොනද තියේ නේද? අර මොනා කියන්නේ. මේක බා ගන්න.
සෙල්ලන්නේ පට්ට ගේමක් ගහන්න යන්න එන්න බාගත්තා අන්න බඩු එන්දින් මේ ඉස්සෝ එකයි කකුළු එකයි මේ ටෙම්පරාදුවට දා ගන්නවා පස්සේ කකුලෝ ටිකයි ටිකයි දාගන්න සුවඳ නම් සුවඳ තමා මල්ලි සීපුත්තික තෙම්පරාදුව දාලා ගන්නකොට ඕ කොහොමද සැර ජාති ගෙඩි පිටින් බඩුවා ගහේ බඩු ගමේ ගහේ වම ගමේ ගහේ අර උස්සලා රයිස් එක කරනවා මේව දීලා ගස්සන්න ඕනේ නැහැ වැල්ලෙදි ගැස්සෙනවා මූදෙදි ගැස්සෙනවා උඩබි මේ රයිස් දාද්දි පණ දාගෙන ගහනවානේ මූදෙදි මෙහෙම පණ දාන් ගහන්න ඕනේ ඔටෝ ගැස්සෙනවා රැල්ලට පැන්දෙනවා දැන් ඉතින් බයික් එකට බඩු හරි කානන් සීෆුඩ් රයිස් එක මේන් බලන්න කොහොමද කියලා දෙන්නන් සොල්ලේ කිව්වලු වැඩ පටන් ගමු එහෙනම් අප්පල් තුනටම දාගන්නදලා බෙදාගමු නේ මල්ලිය බාන්න බෙදන්න බෝට්ටු දාන්න සුක්කා වතුර ටිකක් තියෙනවා මේ බෝට්ටු සුක්කා නම් බත ඔන්න දාගන්න යන්නේ ආ මේ පිස්සු හැදෙයි ආ දනුස්ක මල්ලිය සඳ බැබලේ සඳ බොර වෙනවා ටොම්බ ඉස්සු ටොම්බ කකුළු ටොම්බ දැල්ලෝ අත් දෙකම පාවිච්චි ගන්න වෙනවා මට ආ බලන්න සයි රසයි ආ ඉලෙලෙලෙල ආ බත් මට ඇදි ඔක්කොම කයි ගම්වල හොඳට කාලා හැදිච්ච කොල්ලෝ මං ගමේ කොල්ලෙක් නේ ගමේ කොල්ලෙක් මම හොඳට කාලා වැඩිලා හැදිලා වයස හොඳද දැන්? කන්න කන්න හොඳට. යෝජනා ඇද්ද? ගන්න වා ගන්න. නෑ මට මේක මම මේක. රයිට්. දනුෂ්ක මල්ලියා ගේමක් ගහමු නේ රස රස ගුණ බාන්න කියන්න බලන්න කොහොමද කියලා. ගන්න. බාන්න කමෙන්ට් එකක් දීලා බලු බාන්න. කොහොමද කියලා. ඇඳි ගෑරොප්පු නෑ අතින්ම තමයි ගේම ගහන්න තියෙන්නේ. මොකටත් එල බාණ්ඩ ඉස්සෙක් කකුලි එක්කම කාලා පෙන්නන්න ඔට්ටුවක් ගියා පැද්දෙනවා පැද්දින්න සාරේ ඔන්න කකුලු කකුලු ඕ එහෙම එලනේ කියලා නම් සුක්කා නම් බත් කඩවලට බැඩියේ සුපිරියර දිනවා අපි අද අංකද්දිනේ අපි අද අංකද්දි මාර්සයි අන්න අපේ ගමේ කොල්ලගේ වාරේ ගමේ කොල්ල බාන්න දෙන්න බාන්න සීන් එක මේ ඉතින් වැඩ ටිකක් ආලා සුපිරි අංකාලු පහයි කොහොමද සීෆුඩ් එලකිරි කියන්න වදන නෑ පට්ට ආයේ සුපිරිම තමයි සීෆුඩ් රයිස් එක එලනේ
සුක්කානම් සීෆුඩ් රයිස් එක කොහොමද ඉතින්? කියන්න වචන නෑ සහෝදරවරුනි. අපි මුලින්ම ගෙබි දැල්ලෝ කෑල්ලක් කාලා බලමු කොහොමද කියලා. කට ඇතුලේ රජ මගුල් කිව්වලු. අර කට ඇතුලේ පුරි පුරි ගාලා හැපෙද්දි පට්ටා ඉස්සෙක්ටත් වගේ කියමු. කකුලුව සීනක් කාලි සීනක් කාලි කකුළු ඔන්නම් බය නැතුව කන්න පුළුවන් කටු සිනිදුයින උපරි බත්තක පිරෙන්ඩ සීෆුඩ් කොහෙන් අත ගෑවත් සීෆුඩ් මේ බත්කරක්කම් මුදුගීල කනවා කියලා හිතාගෙන කනවා ඉතින් පැද්දි පැද්දි පට්ටා සුක්කානම් බත මුදෙත් කන්නේ මේ වගේ එළම තමයි යා පංකාදු පහයි සුපිරි සද්දේ ප්‍රශ්නෙට පට්ට කෝල් බියරයක් ගහන ගම පට්ටම සනීපයක් තියෙන්නේ සුපිරි ඇත්තටම මාර වෙනසක් දෙවල් වල සීෆුඩ් හදාගෙන රෙස්ටුරන්ට් වල ගිහිල්ලා කනවා වගේ නෙමෙයි මේ වගේ බෝට්ටුවක මුදට ඇවිල්ලා මේ බෝට්ටු ජැටිය හරි කමන්නේ මේ බෝට්ටුවක මේ පිටිපස්සේ කුස්සියේ උයාගෙන අපිම හදාගෙන සීෆුඩ් පාරක් කනකොට නොවේ මෙවන් වින්දනයක් ලොවේ කිව්වලු මුහුදට යනකොට සීමාවල් මුහුදේ සීමා තියෙනවනේ රටරවල් බෝඩර්ස් පැනලා හවුච්ච වෙලා හවුච්ච වෙලා කියන්නේ අපි ඩේවිලාන්ස් ලං කරලා ඒ කියන්නේ බෝඩරේ අපි පාවෙලා ගිහින් අපේ පන්නේ පාවෙලා ගිහින් ඒ කියන්නේ අපි බෝඩර් ඇතුළට ගිහිල්ලා නෙමෙයි බෝඩරේ අපි ඉන්දියන් බෝඩරේට අපේ පන්නේ පාවෙලා ගිහිල්ලා ඒක ගන්න මේ ඒක ගන්න ගිහිල්ලා වෙලා ලාන්ච් එක ගන්න ඉස්සලම ඩෝනා එක ආවේ ඩෝනා එක ඇවිල්ලා ඩෝනා එකෙන් පස්සේ ලොකු ඩෝරා එක ආවා ඩෝරා එක ආවට පස්සේ අපේ ස්කීපර් හිටියේ අපේ මාමා කෙනෙක් එඩිසන් කියලා එයා දෙමළෙන් ඇමතුවා යාට දෙමළ අමතල ඉවරලා එයාලා කිට එයාගේ කිට්ටු කරලා පොඩි බෝට්ටු බස්සලා අපේ බෝට්ටු වල නැග්ගා අපි හතර පහ දෙනා ඉස්සරහින්ම තියලා එයාලා නැගලා ඉවලා චෙක් කරා බෝට්ටුව චෙක් කරලා අපි අපි ආ අපි ඉතින් වෙනත් දේවල් කරන්න යන අපි ඉතින් මාළු එහෙම තමයි තියෙන්නේ මාළු ටික බල්ලි වෙලා ඊට පස්සේ අපිට අපි ආරිනම් එයාලා අරන් යන්න ඕන එයාලා එයාලට තේරුණා නේ එයාලට තේරුණා මේ අර රැකියක් ගන්න බියකඩ පාරට ඇදිලා ඇවිල්ලා මේ ඊට පස්සේ අපිට කිව්වා පන්නේ මේ උස්සගෙන යන්න කියලා මේ මේකෙම තමයි මේ බෝට්ටු මේ බෝට්ටුෙම තමයි මේ බෝට්ටු මේ බෝට්ටුෙම තමයි මීට අවුරුදු දෙකකට කලින් නෑ ඉතින් මේ මිනිස්සු මිනිස්සුනේ ඔව් හැංගින් දැනින් තියෙනවනේ දැන් ඒගොල්ලෝ දන්නවනේ මේ පන්නේ පාවෙලා ඇවිල්ලා තියෙන බෝඩරේ පැන්නට මේ අපි එල්ලලා නෙමෙයි එනිවේ කොහෙවත් ආවේ කොහෙද ආවේ කොහෙද හැබැයි මම නම් හිතුවේ සම්බෝලේ තමයි කියලා දැනගස්සල ගහන්නේ හැබැයි වැරදි වැඩ කරනවන්ට ගැහවට කමක් නෑ අපි දුක් මහන්සියලා අම්බගරේ මෙයාට තේරුණා ඒක යාලට තේරලා අනික දෙමලත් කතා කරා යාලට තේරුණා මාලෙන් මාලෙන් අවුන්නා නම් කෙලින්ම අරන් යනවා දෙයියගේ පිටෙන් අවුලා නන්නේ අවුින්නත් ඒ වගේ තමයි කියන්නේ මාලේ භාෂාවක් දන්න ඕන මාලේ සින්දුවක් කියලා දෙන්න ඕන ඔව් මාලේ මාලේ භාෂාව දන්නා කතරටල් ලෙන්තියන් නැත්ත නැත්ත සුලෝචනයක් දන්නවනේ මාලේ මාලේ මාරකුතකි චිකන් හදිගුලා හේගෙරිච්ච දෙසගින් දොසතුන් රාමදීනුන් ගච්චිගේ මාරුකුතාගීතිකම් හදිගුලා හේගෙරිච්ච දෙසගින් දොසතුන් රාමදීනුන් ගච්චිගේ මාකැරින් පැනුමුන් ඉතුවින්දු අවස්වියේ රාරාගේ ගිර්තියේ තුරුතුරු කාතුතිකේ සරු මැකෑදියේ සරු මරාදියේ කිතාදේ සරු මැකෑදියේ පට්ටා
සුලෝජනත් කියමුක මාලිවාස ජීවිත මත් නම් ඒ පාස තේරුණේම නෑ අපි කියන්න කියත් මන් දන්නා ගල් ගහනවා වෙනදාම මතක් කරන්න ඔය කියන්නේ නෑ ඉස්සෙල්ලත් කී කී හිටියන සින්දු උලත් එකයි පිටත් එක දන්නා ගල් ආවල දඩට ඉලේ තමයි ඉතින් ඉදා ගන්න තියෙන්නේ එලෝලද නැගේ ඉතින් උලත් නෑ පිටත් නෑ තමයි අපිට තියෙන්නේ දැන් එද රටක තනි වෙලා උහු කාලා ගෙවලා ආවේ අම්මව බලන්න කියලා රට කාසිය හොයලා ඈ මගේ දුක සැප අහලා හිටියේ ඔයා විතරයි අමේ නෝනාගෙන කියන්න තියෙන්නේ ඉතින් ගෙදර ගියාම ඉතින් යුද්ධේ තමයි ගේමද සාලේ නෝනාගේ ආලේ ඕක අපි කරලා තියෙනවා මේක ලස්සන කියන්නේ බුරිය උල්ලෙන්ද කෑවා. ඔව්. එතෙන්ම සුපිරි සුක්කානම් බෝට්ටුව ගිනගෙන සුපිරි සී ෆුඩ් එකක් හදාගෙන සුක්කානම් සී ෆුඩ් කියලා තමයි අපි මේකට කියන්නේ නේ. අනිවාර්යෙන්ම. කාලා අපි සුපිරි කෑමක් හදාගෙන කාලා ඉතින් අපි දැන් යන්නේ. යන්නයි යන්නේ. එහෙනම් අයි දවසක හම්බෙමු. හම්බෙමු. ඡන්දේ බලමු කියලා. ජයෙන් ජයම වේවා. ජයෙන් ජයම වේවා. මාරු කුචාගේ තිකම් හදි ගුලාහේ ගෙරිච්ච දෙසගින් දොස්සතුන් රාමදීනුන් ගෙච්චිගේ මාකැරින් පැනුමුන් ඉතුවින්දු අවස්විය රාරාගේ ගිර්තියේ